ශ්‍රීලංකා කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර පැවති ලෝක කුසලාන පෙර පුහුණු තරඟයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. ශ්‍රී ලංකා නායක දසුන් ශානක කාසි වාසය දිනාගෙන පළමු පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් ධනංජය සිල්වා. පළමු පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 4ක් පමණයි. ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ධනංජය සිල්වා දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව ඒ වන විට ලකුණු 12ට කඩුලු 1යි. තරගයේ පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වෙද්දී තුන්වන පන්දුවාරයේ අවසන් වන විට ලකුණු පූර්ව ලකුණු 14ට කඩුලු 1යි. කඩුල්ලේ රැඳී සිටින්නේ පැතුම් නිස්සංක සමගින් චරිත අසලංක. පන්දුවාර 4ක් අවසානයේ ලකුණු පූර්ව ලකුණු 19ට කඩුලු 1යි. ඉන්පසු වේගවත් ප්‍රතිගණනයක යෙදුණු පැතුම් සහ චරිත ලකුණු පූර්ව පන්දුවාර 6 අවසානයේ ලකුණු 40ට කඩුලු 1කට ඔසවා තැබුවා. පන්දුවාර 7ක් අවසානයේ ලකුණු පූර්ව ලකුණු 42යි කඩුලු 2යි. පැතුම් සමග අවිෂ්ක කඩුල්ලේ රැඳී සිටින්නේ. පන්දුවාර 9ක් අවසානයේ ලකුණු 54යි කඩුලු 2යි. පන්දුවාර 10ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 62ට කඩුලු 2යි. පන්දුවාර 12ක් අවසානයේ පැතුම් නිස්සංක තම අර්ධශතක සම්පූර්ණ කර ගැනීමට සමත් වුණා. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 77යි කඩුලු 2යි. ලකුණු 101ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15ක් පැය කිරීමට සිදු වුණා. පන්දුවාර 17ක් අවසානයේ ලකුණු 128ට කඩුලු 2යි. තවමත් කඩුල්ලේ රැඳී සිටින්නේ අවිෂ්ක සමග පැතුම්. අවිෂ්ක ප්‍රනාන්දු පන්දුවාර 18 අවසානයේ අර්ධශතකයක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු පූර්ව ලකුණු 146යි කඩුලු 2යි. පන්දුවාර 19ක් අවසානයේ ලකුණු පූර්ව කඩුලු 5යි ලකුණු 150යි. පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ කඩුලු 5ක් වැය කරමින් ඇතුම් නිස්සංක ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුණා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 61යි. මෙම තරගයේ වගේම ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලත් පන්දුවෙන් පන්දුවට තොරතුරු ගෙනීමට අපි සූදානම්. දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා.